විපක්ෂයත් ඇතම් මාධ්‍ය ආයතනත් විශේෂයෙන් ඇතම් තානාපති කාර්යාලත් ඒ වගේම රාජ්‍ය නෝන සංවිධානත් තවමත් මම තදින් එල්ලිලා කෑ ගහනවා මේ ප්‍රතිත්‍රස්ත පනත ගැන. මට පේන විදිහට ප්‍රතිත්‍රස්ත පනත එහෙම තවම ඉදිරිපත් කරලා නැහැ. ඒක ඉදිරිපත් කරනවා නම් ඒ ඉදිරිපත් විය යුත්තේ ත්‍රස්තවාදයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජන ජීවිතය හා මේ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහායි. ඒ නිසා ප්‍රතිත්‍රස්ත පනතට අපි සහයෝගය දෙන්නේ ඒ මත ඉඳලා. මට පේන විදිහට ඒ පනත නැවත නැවත සාකච්ඡා කරමින් සිවිල් සංවිධානවල අදහස් ලබා ගනිමින් අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යම කරන්න ඕන මේ සියලු කටයුතු වලින් අවසානයේ තමයි මේකේ ඉන්නේ. මට තේරිච්ච විදිහට මේ පනත එම තව ප්‍රමාද වෙනවා. ඒ වගේම මේ පනත සිවිල් සංවිධානවල හා විපක්ෂ පක්ෂවල පුළුල් සාකච්ඡාවකට ඉඩ හරිනවා. ඊට පස්සේ ඒක අධිකරණයට ගිහිල්ලා එහෙම තමයි මේක එන්නේ. ඒ නිසා මේක ගැන කාලේ නාස්ති නොකර ඉන්න ඕන මේ රටේ ආණ්ඩු බලයේ තියෙන පක්ෂය හැටියට අපි මේකට උදව් කරන්නේ මේක ආරක්ෂා කරන්නේ එය ත්‍රස්තවාදීන්ගෙන් රටේ අහිංසක ජනතාව හා රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න කියන කාරණේ ඔබතුමාලට කියන්න කැමතියි. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එක කුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උන්ඩියල් සල්ලි එවන්න එපා කියලා උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අඩු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්